ජීවය කියන්නේ මහා පුදුමාකාර සංකීර්ණ සංකල්පයක්. හරි, ජීවය කියන එකේ අනිත් පැත්ත ගත්තොත් මරණය. පැහැදිලිද? මරණය කියන එකත් ලේසියෙන් අර්ථ දක්වන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් වෛද්‍යවරයෙක් කොහොමද ළමයි රෝගියෙක් මැරුණා කියලා තීරණය කරන්නේ? දැන් ඕගොල්ලෝ වෛද්‍යවරයෙක් වෙලා හොස්පිටල් එකේදී රෝගියෙක් ඉන්නා වෝඩ් එකේ දැන් කොහොමද ඕගොල්ලෝ තීරණය කරන්නේ මෙන්න මූ මැරුණා කියලා කොහොමද තීරණය කරන්නේ? දැන් මැරුණා දැන් වැඩක් නැහැ. හරි, දැන් ප්‍රතිකාර කළා වැඩක් නැහැ, මැරුණා කියලා තීරණය කරන්නේ කොහොමද? ඔය ඉතින් බලනවා, මොනවද බලන්නේ? ඈත කිට ඉඳන් හුම් බලනවා කොහොමද? එහෙම බලලා හරියන්නේ නැහැ. ඈත ඉඳන් බලලා හරි ළඟට ගිහින් බලන්න ඕනේ. හරි, මොනවා කරන්නේ නැද්ද? හුස්ම ගන්නේ නැහැ. හුස්ම ගන්න එක නතර වෙලා. ඊට පස්සේ අර ස්ටෙතොස්කෝප් එක තියලා බලනවා, හાર્ට් එක සද්දේ ඇහෙන්නේ නැහැ. ඒක නතර වෙලා. මෙතනින් අල්ලලා බලපුවාම මෙහෙම අර මෙහෙම මෙහෙම මොනවා වෙන්නේ නැද්ද? නාඩි වැටෙන්නේ නැහැ. ඒවත් නතර වෙලා. ඔන්න ඔය ටික බලපුවාම වෛද්‍යවරයා තීරණය කරනවා මැරිලා. තව ඕනි නම් මේ ඒ අපේ හැකියාවෙන්න බැලුවේ නැත්තම් තව පුළුවන් මෙහෙම අර මේ ECG මොනිටර් එකක් යොදාගෙන බලන්න පුළුවන්. මේ ECG එකට හයි කළා අර මෙහෙම යන ECG පැටර්න් එක. හරිද? මේ වගේ මෙහෙම යන ECG පැටර්න් එක කොහොම ගිහිල්ලා ඕම රේඛාවක් යනවා නම් ඒ කියන්නේ මැරිලා. තනි රේඛාවකට ඇවිල්ලා නම් හරි. මෙහෙම තීරණය කරන්න පුළුවන්. ඒ වුණාට මතක තියාගන්න මෙහෙම හෘදේ වැඩ කරන්නෙත් නැතුව, හුස්ම ගන්නෙත් නැතුව, නාඩි වැටෙන්නෙත් නැතුව ECG එකක් තනි රේඛාවක් යද්දි හරිද? සමහර වෙලාවට අර ඉලෙක්ට්‍රික් හાર્ට් මසාජ් එකක් දුන්න ගමන් මොනවා කරනවද? ඒ ටික ආයෙ වැඩ කරන්න ගන්නවා. එතකොට මැරිලා තිබුණාද? නැහැ. ඉතින් මොකද්ද එතකොට මරණය කියන්නේ? එහෙම වෙච්ච අවස්ථා ඕනි තරම් තියෙනවා. අර ඇමරිකාවේ ડોક્ટર රේමන් කියලා කෙනෙක් ලියලා තියෙනවා, මේ ડોક્ટર කෙනෙක් තමාගේ ජීවිතයේ අත්දැකීම්. ඒ අත්දැකීම් ඇසුරින් පොතක් ලියලා තියෙනවා. හරිද? Life after life, life before life කියලා. හරිද? ඔව්. ඒක කියන්නේ යා තමන්ගේ ස්පිරිතාලේ තමන්ගේ අත්දැකීම්. හරි? සමහර රෝගීන් මැරුණා කියලා තීරණය කරලා, දැන් මැරුණා කියලා හරියටම තීරණය කළා, අර ට්‍රොලියට දාලා, හරිද? මෝචරියට අරන් යනකොට අර දර්දර්දර්දර් කියලා ගැස්සෙනවනේ. හරිද? එතකොට මොකද වෙන්නේ? මූ අර රෙද්දකින් වහලානේ ගිනියන්නේ. හරිද? ඒක ඇරලා අහන කොහෙද මාව ගිනියන්නේ කියලා. හරි, පැහැදිලිද? එතකොට අරන් ගිය මනුස්සයා මොකද කරන්නේ? ඒක දාලා දුවනවා. අයියෝ මෝචරියට ගිනියන්න මනුස්සයා කොහෙද ගිනියන්නේ කියලා අහපුවාම එහෙම අර ඒ කම්පනේදී මොනවා වෙලාද කියන්නේ? මේ ආපහු වාට් එක වැඩ කරන්න ගත්ත ඇයි ඉන්නවා. එවැනි කේස් එයා දාලා දිනවා 500ක් විතර. ඒ කියන්නේ රෝගියාගේ නමත් එක්ක දාලා මට මෙන්න එහෙම සිදුවීමක් වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා. හරි, එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඒකින් දා දැන් ඔබ දන්නවනේ මේ දැන් අම්මලා තාත්තලා කවුරු හරි ඉන්නවනම් වෛද්‍යවරු හෝ වෛද්‍යවරියන් මේගොල්ලන්ගෙන් අහලා බලන්න. රෝගියා දැන් හොස්පිටල් එකේ වෝඩ් එකේදී මැරුණා කියලා තීරණය කරනවනේ. මැරිච්ච ගම වෝඩ් එකට දාන්න බෑ. විනාඩි 45ක් තියන්න ඕනේ. විනාඩි 45කට පස්සේ ආයෙත් බලන්න ඕනේ. හරි, ආයෙත් බලලා හරියටම කරනවා කියලා ෂුවර් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි මොජරිටි ගිනියන්නේ. ඒ කියන්නේ අර ඒ මරුණා කියලා තීරණය කළාට ඊට පස්සේ ආපහු ආයෙත් මේ මොනවා වෙච්චිද? අර හાર્ට් එක නතර වෙලා ඒ ඔක්කොම නතර වෙච්ච එක ආපහු වැඩ කරන්න වෙච්ච අවස්ථා වාර්තා වෙලා තියෙනවා ලෝකෙ. ඒකට අපිට පොඩි ප්‍රශ්නයක් එනවා නේද? මරණේ අර්ථ දක්වන්න ගියාම අපි මෙහෙම අර්ථ දැක්කුවොත් හાર્ට් එක වැඩ කරන්නේ නැත්තම්, නාඩි වැටෙන්නේ නැත්තම්, හුස්ම ගන්නෙ නැත්තම් මැරිලා. ඉතින් එහෙම නතර වෙලා ආයෙ පටන් ගත්තුන් ඉන්නවනේ. ඉතින් ඒතකොට කොහොමද අර්ථ දක්වන්නේ? තව එකක් බලනවා වෛද්‍යවරු මේ මරණය පිළිබඳව හොයාගෙන. ඇහැ ඇහේ දිනවා මෙහෙම. මේ ටික ඔයගොල්ලෝ සාමාන්‍ය මේ භාෂාවෙන් දන්නවනේ නේ. මේකට කියන්නේ සුදු ඉංග්‍රියාව කියලානේ. මේකට කියන්නේ කළු ඉංග්‍රියාව කියලා. ඒකේ මැද තියෙන පොඩි රවුමක්. ඒකට කියන්නේ කණීනිකාව කියලා. හරි. ඔය කණීනිකාව මෙහෙම මෙහෙම ලොකු කුඩා වෙන්න පුළුවන්. හරි. ඔය වෛද්‍යුරු ගාව තියෙන පොඩි පෑනක් වගේ ටෝච් එකක්. හරි. එතකොට හොඳටම ෂුවර් කරගන්න කරන්නේ මේ ඇහැ මෙහෙම කරලා ඉඳලා ටෝච් එක පත්තු කරලා බලනවා. ඒ ටෝච් එළිය වැදිච්ච ගමන් මේ කණීනිකා සිදුර මෙහෙම පුංචි වෙනවා නම් තාම මැරිලා නැහැ. ඒතර අනිත් ඒවා නතර වෙලාද? ඔව්, අනිත් ඒවා නතර වෙලා. මේක වැඩ කරනවා කියන්නේ මැරිලා නැහැ. සමහර අයට හිතා ගන්න බෑ. අර මන්ද ගම්පා හොස්පිටල් එකේදී මම දවසක් දැක්කා ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිස්සෙක් ගෙනල්ලා ඉවරෙලා. හරිද? අර වෛද්‍යවරු අර ඇහැ මෙහෙම කර කර මෙහෙම බලනවා. හරිද? ඔව්. ඒතර ඒ රෝගියාගේ අයිතිකාරින්ට වෙන අප්සෙට් එක. ඇයි? ඔව් මූට හොඳටම ඇක්සිඩන්ට් වෙලා අමාරු මේ ඇස් පරීක්ෂා කරනවා. ඇස් පේනවද කියලා නෙමෙයි බලන්නේ. හරිද? මු මැරිලාද නැද්ද කියලා බලන්නේ. හරි, අමාරු මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මොකද්ද බලන්නේ කියලා. නැත්නම් කියයි ඇහැ දෝෂයක් නැහැ කියලා. හරි, තුවාලේ තියෙන කකුලේ මු ඇහැ බලනවා. හරි, ආන්න එහෙම වෙනවා. හරි, ඒ නිසා අර ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකේ මරණය කියන එක අර්ථ දක්වනකොට තියෙනවා දෙකක්, ක්ලිනිකල් ඩෙත්, බයොලොජිකල් ඩෙත් කියලා. හරි, සායනික මරණයයි ජීව විද්‍යාත්මක මරණයයි කියලා. සායනික මරණය කියලා කියන්නේ හાર્ට් එක වැඩ කරන්නේ නැත්තම්, හුස්ම ගන්නේ නැත්තම්, ECG එක වැඩ කරන්නේ නැත්තම්. හරිද? එතකොට නාඩි වැටෙන්නේ නැත්තම්, කණිනිකාව පුංචි වෙන්නේ නැත්තම්,
එතකොට අපි තීරණය කරනවා ඒක මොකක් කියලාද? සායනික මරණය කියලා. දැන් ක්ලිනිකල් ඩෙත් එක මේ දැන් වුණා කියලා හිතන්නකෝ. දැන් එයාගේ සෛලයක් අරන් බැලුවොත් මේ සෛලයේ මේ මේ ක්‍රියාත්මක වෙනවද මේවා? ඒව ක්‍රියාත්මක වෙනවා. මිනිහා මැරෙනවා කියලා සෛල දන්නේ නැහැ. එතකොට සෛලය ඇතුලේ ජීව ක්‍රියාවලිය වෙනවද තාම? ඔවුනේ. සෛල ඇතුලේ තාම ජීව ක්‍රියාවලිය වෙනවා. මිනිහා මැරෙනවා කියලා දන්නේ නැහැ. මේක සමහර ලාවට යනවා පය හතරක් විතර. ටික ටික ස්ලෝ වෙනවා. ස්ලෝ වෙලා අන්තිම මොකද වෙන්නේ? සියලුම ජීව ක්‍රියාවලිය නතර වෙනවා. අන්න එතකොට කියනවා ඒක මොකක් කියලාද? බයොලොජිකල් ඩෙත්. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක මරණය. ඒ කියන්නේ අපිට දෙපාරක් මැරෙන්න තියෙන බව මතක තියාගන්න. අර ඔබ දන්නවද අවයව දන් දෙන්න පුළුවන් නේ අපිට? දැන් අපි ජීවතුන් අතර ඉද්දී අපිට පුළුවන් ගිවිසුමක් ගහන්න. බොරැල්ලේ පටක බැංකුව කියලා එකක්. ඒකත් එක්ක ගිවිසුමක් ගහපුවම අපි මැරුණාම අපේ අවයව මොනවා කරන්න පුළුවන්ද? වෙන කෙනෙකුට දන් දෙන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඒ පටක ටික ගන්නවා. හැබැයි ඒක කියනවා මේ මරණය සිද්ධ වෙලා පැය 4කට පස්සේ දැනුම් දීලා වැඩක් නැහැ කි. ඇයි? ක්ලිනිකල් ඩෙත් එක වෙලා බයොලොජිකල් ඩෙත් එක වෙන්න කලින් පටකේ ගත්තේ නැත්නම් සයිල ඔක්කොම මොනවා වෙලාද? මැරිලා. ඒකට අරන් වැඩක් නැහැ. ඒකට මරණය කියන එකත් මාර ගැඹුරු සිදුවීමක්. අපි ඔය විදියට මරණය ගැන මේ හොයලා නැහැනේ. මලගෙවල් වල ගිහින් තියෙනවා. මලගෙවල් වල ගිහිල්ලා මොකද අපි කරන්නේ? මරණය ගැන ගැඹුරින් කල්පනා කරනවද? නැහැනේ. මාරි කනවා, බීම බොනවා. බීම බොනවා, මාරි කනවා. මොකද්ද මරණය කියන්නේ? මේ මිනිහෙන් මැරෙනවා කියන්නේ මොකද්ද? යකෝ මූ හොඳට හිටියා නේද ඊයේ? දැන් මේ මොකද වෙලා තින්නේ මූට? දැන් මුගේ මොකද්ද? මොකද්ද මුගෙන් අයින් වෙලා ගියේ? හරිද? ජීවේ නැද්ද දැන් මේගේ? ඔයගේ එහෙම කල්පනා කරන්නේ අපි. මාරි කරනවා, බීම් බොනවා. ඒ නිසා මේක මතක තියාගන්න, අපි පුදුම වෙන්න ඕනි දේවල් තියෙනව නේද? පුදුම වෙන්න ඕනි දේවල් වල පුදුම වෙන්නේ නැහැ. පුදුම වෙන්න ඕනි මොනවද කියන්නේ? මේ 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 මිනිසුන්ගේ සත්තුන්ගේ මේ සෛලවල ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාවලි කවුද පාලනය කරන්නේ? නේ? ඒවා පටන් ගන්නෙ කොහොමද? ඒවා නතර වෙන්නේ කොහොමද? ඒවනේ පුදුමදේ. ඒ වුණාට අපි චීන මහා ප්‍රාකාරය වල්ලා කියන හරි පුදුමයි කියලා. ඒක හරි. ඒක පුදුම වෙන්න මොකක්ද තියෙන්නේ? ඒක හදපු කෙනෙක් ඉන්නවා, හදපු විදිහක් තියෙනවා. පුදුම වෙන්න දෙයක් නැහැ. මේක කවුද දැන් මේක මේ වටේට ගිනියන්නේ? කවුද ඒක පාලනය කරන්නේ? කොහොමද මරණ බව දන්නේ? එහෙම හිතුවන් පස්සේ මුගුත් උත්තරයක් හිතාගන්න බෑ. ඒ නිසා පුදුම වෙන්න ඕනේ දේවල් ටික තියෙන්නේ මෙතන. ජීවීන් තුනේ